සතියන්තය අරුත් සපිරයේ සුන්දර හමුව ඩයිලොක් රිද්ම රාත්‍රියයි මේ විදිහට ආරම්භ වෙන්නේ ආයි බෝවන් කියලා ඔබ හැමෝම බොහොම ආදරෙන් පිළිගනු ලබනවා. අද දවසෙත් අපිට කතා බහ කරන්න බොහෝ දේවල් තියෙවි අපිත් එක්ක එකතු වෙන්න කියලා ආරාධනා කරනවා බොහොම සපුර්ධව 011 7362 362 අද දවසේ ඔබ වෙනුවෙන් විවෘතව පවතිනවා. ඉතින් අද කතා බහ කරන්න දේවල් මොනවාද කියලා දැනගන්න කලින් මට හිතුණා මේ ආරංචිය කියන්න. අපි බොහොම කම්පා වුණා අපේ වේදිකා නාට්‍යයට සිනමාවට වගේම රූපවාහිනී ඔබ බොහොම ආදරය කරපු චරිත ගණනාවක අයිතිකාරිය මියුරි සමරසිංහ අපි අතරින් වියෝ වුණා. ඇයට නිවන් සුව ප්‍රාර්ථනා කළම මේ වැඩකටයුතු ආරම්භ කරන්න හිතුවා. අපිට වාසනාව ලැබුණේ මේ සුහද හමුවට ඒව රැගෙන එන්න අද දවසට කතා බහ කරන්න. අපිට ඒ වගේ පහුගිය කාලේ කතා බහ කරන්න හිඳපු පිරිස් ගොඩක් අපෙන් සමුගෙන ගියා. ඔබත් එක්ක බොහෝ දේවල් බෙදා හදාගන්න අවස්ථාව නැතුවම අපි උත්සාහ කරමු ඊට වඩා සුන්දර දෙයක් අපි ඉදිරියට කරගෙන යන්න අපි අපේ හිතවතුන් නැවත නැවත හමු වෙන අවස්ථාව හදාගන්න. හොඳයි මම අඳුනලා දෙන්න යන්න හදන්නේ අද දවසේ කවුද අපිත් එක්ක සම්බන්ධ වෙන මේ වටිනා කලාකරුවෝ කියලා. මුලින්ම මගේ දකුණු අත පැත්තෙන් ශාන්ත ප්‍රනාන්දු ගායකයානෝ පිළිගන්නව බොහොම ආදරෙන් ආයුබෝවන් කියලා. මම අනිත් විස්තර මුකුත් කිව්වේ නැහැ. ඒවා ඉදිරියට. ඒ හින්දා ඊළඟට ඉන්නවා තවත් බොහොම දක්ෂ ගායකයෙක් ඔබ බොහොම ආදරය කරපු ගීත කීපයක්ම මෑතකදී ආපු ගීත ඔහු ගැන වෙනම අපි කතා කරමු. ඔහුගේ ගීත ගායනය සහ වාදනය පිළිබඳ අපි චාමර දිල්ෂාන් බොහොම ආදරයෙන් පිළිගන්නවා ආයුබෝවන් කියලා. ඊළඟට ඉන්නවා දැන් වැඩේ තියෙන්නේ මේකේ නමේ දෙවනි කොටස කියනකොටම ඔය සම්බන්ධතාවයක් ඇදිලෙනවා. අපි ඒක දැනට නොකිය නිකන් ගායකයා කියන විදියට මඳුනලා දෙමු. අලුත් පරපුරේ දැන් මෙතුවක් මේ වැඩසටහනට ආපු බොහෝ අය අයියේ අක්කේ නංගියේ මල්ලියේ කියලා කතා කරපු පිරිසාවේ මටත් පුතේ කියන්න වුණා. ඒකේ මගේ වයස ගොඩක් වැඩි නෙමෙයි අර අපේ මේ අපේ ඉස්කෝල දුර නිසා එක උනේ මේ ඉන්නවා සදලින්දු දුක්ගන්නාරාල ආයුබෝවන් කියලා පිළිගන්නවා. ආයුබෝවන් මං ඉල්ලීමක් කරනවා ඔය උස ගියා ඇති ඈ මොන බලන්න බැරි වෙනවද නයි ලැඩර් එකක් ඕන වෙනවනේ මේ යන විදියට. රයිට් මගේ වම් අත පැත්තෙන් වඳුනලා දෙන්න හදන්නේ ලංකාවේ වාසනාවන්තම ටෙලිනාට්‍ය නිළිය මොරින් චාරුණි ආයුබෝවන්. ඒ හිනාව අපිටත් බොහොම වටිනවා බොහොම ආදරණීයයි. ඊළඟට ඉන්නවා මට මතකයි එක නාට්‍යයක මේ එන බය හිතෙන මන්තරකාර මූණක් දාගෙන හිටියා මේ ඇඟහිරිවට මේක දැක්කම දැන් නම් එහෙම නැහැ බොහොම සුන්දරයිල් ඉන්නෝ නොංගිලිනගේ ආයුබෝවන් කියලා පිළිගන්න. ආයුබෝවන්. ඒ වගේම ඇය ගැනත් අපි ඉදිරියට කතා කරන නිසා වැඩි විස්තර නොකිය බොහොම සුන්දර කටහඬක් තියෙන සුන්දර ගායිකාවක් කමනි ලසන්ති ආයුබෝවන්. හරි මේ අයත් එක්ක එකතු වෙලා අද දවසේ මේ කරන කතා බහ අතරේ යන ගීතවලට බොහොම වටිනා සංගීතයක් එකතු කරන පිරිස අඳුරගන්නයි සූදානම් වෙන්නේ. ඒ වෙන්ද වගේම විශාරද ශාලික ශාන්ත්‍රී ඉඹුල් පිටි නොෂා සංගීත කණ්ඩායම වෙනුවෙන් නායකත්වය අරගෙන ඒ වගේම නිලු කුස්වත්ත බේස් ගිටා වාදනයෙන් ඒ පැත්තෙන් ඉන්නවා. හර්ෂ හේමල් ඔක්ටපෑඩෙන් අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා. මේ තුන් දෙනා ලොකු ඔකෙස්ට්‍රා එකක් මෙතන ගහයි. ඒකත් එක්ක එකතු වෙලා අපි ගීතයක් රස විඳිමු. අපි ගීතයකින්ම පටන් ගමු නේද ශාලික. ආදරේ නොවේ මිල මුදල් ආදරේ නොවේ ආදරේ තරං ලාභ නොවේ ඔයා දන්නේ නෑ මුතුමැණික් ආදරේ නොවේ මිල මුදල් ආදරේ නොවේ ආදරේ තරං ලාභ නොවේ ඔයා දන්නේ thank you.
අතු පැල රාජ මැදුර අල බතල රජ බොජු කඩ මලු රජ දුන් ආදරී ඇතිනු කෝප විවෙන් කියන්නේ හැමදාම එක වගේ වේදනා දෙන්නේ නෑ ආදරී ඇතිනු මුතුමැණි ආදරේ නොවේ මිල මුදල් ආදරේ නොවේ ආදරේ තරම් ලාභ නොවේ ඔයා දන්නේ වතු පිටි ගැන සිතන්නේ රන් රිදි ලැබුණේ නෑ ඒ ගැන පසුතැවෙන්නේ ආදරී ඇතිනි කුල මල ජාති බේද කිසි කලක මත නොවේ එන දුක පැනි රසයි නම් ආදරී ඇතිනි මුතුමැණික් ආදරේ නොවේ මිල මුදල් ආදරේ නොවේ ආදරේ තරම් ලාභ නොවේ ඔයා දන්නේ නෑ මුතුමැණික් ආදරේ නොවේ මිල මුදල් ආදරේ නොවේ ආදරේ තරම් ලාභ නොවේ ඔයා දන්නේ නෑ අන්න ඒ වගේ වටිනා ආදරයක් ගැන තමයි අද මේ කතා කරන්න හදන්නේ. මුතුමැණික් වලට දැම්මත් අපරාධයක් නේද? ඊට වඩා වටිනා. මේ ගීතේ මල්ලි මගේ බිරිඳත් මගේ බිරිඳත් මේ ගීතයට ගොඩක් කැමතියි. ඔව්. ඒ කියන්නේ තාත්තා ඉන්න කාලේ ඉඳන්ම මේ මගේ නෝන හරිම කැමති ගීතයක්. ඉතින් එහි ඉන්නවා තමයි මගේ ෆස්ට් අර කියන්නේ. මේ ගීතය කවුද රචනා කළේ? මගේ තාත්තා. තාත්තමයි. සංගීතය තාත්තා. අන්න දැන් තමයි ඒ තාත්තා ගැන කියන්න හොඳම වෙලාව. මොකද්ද කියල්ලෝ? අපි කියමු නිර්මාණ ඇතුලේ ගොඩක් වෙලාවට අපි කියමු මාටින් වික්‍රමසිංහ මහත්මයාගේ ගම්පෙරළිය නවකතාව කියවනකොට ඒක ඇතුලේ නිර්මාණ රසය විතරක් නෙමෙයි එක්තරා වකවානුවක අපේ රටේ සමාජ ක්‍රමය ආර්ථිකය දේශපාලනය පිළිබඳත් ඉගෙන ගන්න ඒක ඇතුලේ කොටස් තියෙනවා. ඒ වගේ ගීත ඇතුලේ සමාජයේ නැවත කියවන්න පුළුවන් කමක් තියෙන රචකයෙක් සංගීතඥයෙක් ගායකයෙක් සිටියා නම් ඒ එම් එස් ප්‍රනාන්ඩෝ ඒ ඔබේ තාත්තා. ඒකයි මං කිව්වේ අපි එතනින්ම පටන් ගන්න ඕන කියලා. සහෝදර කීදෙනෙක්? පිරිමි සහෝදරයෝ හතරයි. ප්‍රධාන තාත්තගේ මල්ලි වල්ට වල්ට ඉට් වස් සුසිල් ෆර්නෑන්ඩු. ඒගාවට මම ඒගාවට සරත් ෆර්නෑන්ඩු සුජී ෆර්නෑන්ඩු හිටිය මගේ තත්තරම් මල්ලි කියලා නැති වුණා. මට දෙන්න හරි හරි මායික සැරේටම පටන් ගත්ත තැනම නිකන් වැරදුනා වගේ වුණා නෑ කමන්නේ. එහෙම තමයි ඒ ආදරේ මට නිකන් අහන්න හිතුණා. ඒ තාත්තා දරුවන්ට නම් දානකොට එස් අකුර පාවිච්චි කරා. තාත්තගේ නාම මගගේ. මගගේ සරත් කියලා දැම්මම එයාගේ නමත් එන්නේ එම් එස් ෆර්නෑන්ඩෝ. ශාන්ත කියලා දැම්මත් එම් එස් ෆර්නෑන්ඩෝ. ඒ දරුව පත්න කාට වුණත් එම් එස් ෆර්නෑන්ඩෝ කියන නාමය ගෙනියන්න පුළුවන්. කොයිතරම් දුර හිතලද කොයිතරම් සිතිවිල්ලද කොයි තරම් ආදරයක්ද? ඔබ තාත්තගේ ප්‍රධානම දේ ඉස්සලම තිබුණේ මේ තාත්තා ඉන්න කාලේදී සුසිල් අයියා තමයි ඉතින් පවුල් ලොක්කයිද සංගීත කණ්ඩායමක් ඉතින් හදා එයා ඉතින් තාත්තගේ බයිල හොරෙන් කියනවා. ඒ තාත්තා ඒ කාලේදී යම් මුදලක් ගන්න නොවේ ඉතින් එයා අඩුවට යනවා. ඔව්. ඔකට තාත්තා විරුද්ධයි. ඒ කාලේ
තාත්තල රුපියල් 500ක් ගන්නකොට මේ රුපියල් 50ට 100ට යනවා. 500 කියන්නේ මේ කාලේදී 80 ගණන් වලදී මහා ලොකු ගාණක්. ලොකු ගාණක්. ඉතින් රුපියල් 50ට යනවා. ඒකට තාත්තා ටිකක් විරුද්ධතාවයේ තිබුණා. විරුද්ධතාවයේ තිබුණාම ඉතින් ඒක හරියන්නේ නැහැ. මා මට තේරුණා මේක හරියන්නේ නැහැ. දැන් මේ තාත්තා එනවා ඉතින් මම ඊට පස්සේ වෙන මිල්ටන් මල්ලවාරච්චිගේ ප්‍රියා අයියාගේ ඒ වගේ ටීම් ගේ සින්දු කියන මම ටිකක් හුරු වුණා ගිටාර එක සුසිල තමයි ගිටාරියුම් ගන්නේ ඊට පස්සේ ඉතින් කොහොම කොහොම හරි අයියාට තාත්තා අඳ ගහලා කිව්වා මේ මම ජීවත් කරන්නේ හම්බ කරලා ඕගොනම පෝෂණය කරා ඔයා ඒ තීර පෝෂණය නැති කරන්න එපා බබා යම් මුදලක් කම්ම කරගෙන ගෙදර ගෙවල් හදාගෙන යම් දෙයක් කරන්න මේවා කරන්න මේ මම 500ක් ගලා රුපියල් 50ට ගිහිල්ලා මගේ සින්දු කියලා. මොකද්ද මේ කාලි 50ක් කියන්නේ ලොකු ගාණක්. ඉතින් එතකොට ඇතර එම්බසි බුද්ධ ඉසාක්ලාට වගේ ඉසාක් අයියලාට නැහැ ඉසාක්ලාට තත් තිබුණේ ප්‍රියන්ත අයියා අපේ අයියලා තමයි හොර වැඩ කරන්නේ. ප්‍රියන්ත බෑඩි අපේ අයියලා. ඉතින් කොහොම කොහොම හරි ඉතින් එයා බෑන්ඩ් එකක් හදාගෙන ඒක ස්ථාවරයක් ඉතින් හදාගෙන එහෙම හිටියා. ඉතින් දීනි කියලා දැන් ඉතින් සහෝදරුව ටික තාත්තගේ ගීත තාත්තා ඇසුණාන් පස්සේ ඉතින් ඔක්කොම එකතු වෙලා ඉතින් ගීත ගා මොරිනක්කේ මම මේ පොඩි කාලයක් එතුමා වෙනුවෙන් ගත කරනවා. මොකද වෙන මොකුත් නෙමෙයි අපිට ගරු කටයුතු පුද්ගලිය දැකම අපි හරි ආසයි ආදරේ. මොකද තමම්ම රචනා කරගෙන තමම්ම සංගීතවත් කළා තමම්ම ගායනා කළා ඉතරම් ලොකු නමක් මේ රටේ හදා ගන්නවා කියන එක මේ අපි හිතන තරම් ලේසි පාසු කටයුත්තක් නෙමෙයි. ඒක මහා විශ්වකර්ම වැඩක්. බයිලා සක්විති කොහොමද ඒක ලැබුණේ තාත්තට? ඒක මම දන්න විදිහට 1957 මේ පානුගුරේ තිබුණා මේ සැනකෙළියක්. ඒකෙදි ඒ කාලෙදි මල්ලි මේ බයිලා තරඟ කිව්වා මිනිස්සු හරි කැමතියි යන්න. මේ දැන් වගේ වේදිකා නෑ. ඔයකේ පොල් කොට දාලා පොඩි 6-7 දෙන්නේ 3 දෙනෙක් වගේ හින්නේ. එහෙම ඉදී පානදුරදී සංගී සන්දස් බයිලා මේකෙදී තොටලං කුසුම්පාල ටීඩී වගේ දැවන්තයෝ හිටියා. එතකොට තාත්තා තරග බයිල වලට ගිහිල්ලා පොඩි පොඩි දේ නිකන් ඔය පොඩි පොඩි දැයි තියෙන ස්ටාර් සුපර් ස්ටාර් වගේ නිකන් පොඩි පොඩි වේලා වගේ තාත්තා ගිහිල්ලා ටික පොඩි නමක් හදාගෙන තියෙනවා. පළවෙනි දවසේ අර කට්ටිය ලකුණු අරගෙන මහා දැන විදියට බයිල සංගයේදී මේ වුණා. කොහොමරි පානදුරේදී එතනදී කවුරු හරි තාත්තගේ හිතවත් කෙනෙක් කියලා දෙන මේ ගල්කිස්සී ඉන්නවා MS කියලා සැම්සන් රාම සැම්සන් සනි ඔහොම කියලා කියන්නේ හොඳ හොඳට සිං කරන්න හුලා එයාව දාමුද කියලා අහලා පානදුර රම්දාස් මුදලාලි කියලා වගේ තාත්තගේ හිතවත් එක්ක කොහොමරි ගෙනල්ලා මේ තරගෙ දෙවෙනි දවසේ දෙවෙනි දවසේ අරගුණ අරන් තියෙන ඉලක්කම් මට්ටමට හා සමානව ඇවිල්ලා තියෙනවා. ඇවිල්ලා තියෙනවා කොහොම හරි තුන්වෙනි දවසේ කරුණාකර අභිෂේක සූරීන් තමයි මේක සංවිධානය මේවා කරන්නේ. එතුමාගේ ලේසි පහසු මනුස්සය නෙමෙයි. තාත්තගේ ගීත ගොඩක් ගීත රචනා කරපු කෙනෙක්. ඊට පස්සේ ඉතින් තුන්වෙනි දවසේ ඉතින් අරින් මිනිස්සු ටිකක් ප්‍රශ්න ඉදී ඕනියාව කොහොමද මේ වගේ දේ අර ප්‍රබලියොත් එක්කනේ දැන් මේ ආවේ. පස්සේ තුන්වෙනි දවසේ තියෙන අවශ්‍ය දේ අවශ්‍ය වචන පොත්පත් කියවලා අවශ්‍ය දේ කරගෙන බයිලා චක්‍රවර්ති කියන නාමේ මෙතන එන්න බයිලා කියලා අර යර සූර්යා කියලා කියලා චක්‍රවර්ති කියන නාමේ ජනාධිපති තුමා ගාවට යනකම්ම ඩල්ලිසේන මහත්තයා ගෙදරට ගෙනල්ලා තේපෙන් සංග්‍රහයක් දුන්නා. ඊට පස්සේ විලියම් ගෝපාලන් මෙතුමා ගෙනල්ලා ඒ වගේ ස්ථානයකට ඒ වගේ පොඩි බයිලා කියලා වෙයි ස්ථාවරයක් හදාගෙන ගීත නිර්මාණය කරගෙන අපි දන්නේ හැටින මහා රූක්ෂික පර්වතයක්. මට ඒ ගැන අහන්න ලැබුණා වික්ටෝරියා පාක් එකේ තමයි ෆයිනල් එක තිබිලා තියෙන්නේ අවසන් මහා තරඟේ කියලා 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 අන්තිමට ආපු MS මහත්මයාත් එක්ක තරඟ වදින්න තව කෙනෙක් එනවා. අවසාන දෙදෙනා මේ දෙදෙනාගෙන් කවුද හොඳම තෝරන්න අන්තිමට මාතෘකාව හැටියට දෙන්නේ ළඟ තිබුණු ටොනික් මෝඩියක්. මේක තමයි මාතෘකාව. එතකොට අනිත් බයිලා ගායකයා ටොනික් මෝඩිය ගැන කියනවා MS මහත්තයා ටොනික් මෝඩියේ
තියෙන ධාර ගානත් එක්කමයි සින්දුව කියන්නේ. ඒකෙන් තමයි කියන්නේ ඒක හිතන්න බෑ. ඒ ඩිංගට මේ මේකේ තියෙන ධාර ගාන ඒවා දාලා මේ බයිලේ කිව්ව එකත් එක්ක තමයි එතුමාට චක්‍රවර්ති නාමය ලැබෙන්නේ. හැබැයි ඒක කවදාවත් නරකක් නෑ. බොහොම හොඳ කෙනෙක් දීලා තියෙන, බොහොම හොඳ හිතකින් දීලා තියෙන. ඒක ඇත්තටම ඉතින් චක්‍රවර්ති තමයි.